saranai lumbala tamake bahu darubo. සසර ගමනේ නුදුටු කලක් ඔබ පැමිණි ගමන දුරක් බුදු සමිඳුන් ළඟ වරක් අපි පුදමු මිනිසුන් කමක්. ආයුබෝ වේවා අඳුරය අද පුර පසළොස්සක් පෝය දවස. අපේ උරුමකම වැඩසටහනින් මාව දැක්කා. ඊට පස්සේ දහම් නද වැඩසටහනින් මාව දැක්කා. දැන් අඳුරයෙන් මාව දකිනවා. මේ නිතරම දකිනකොට වෙන දේ වෙයිද කියලා බයත් හිතෙනවා. අද මේ අඳුරේ වැඩසටහන අපි ටිකක් වැඩිපුර අපේ සම්පත්ධාරීන්ට මේ පුරපසළොස්සක් පොහේ දවසේ කරදර නොකර හැමදාම මේ අඳුරේ වැඩසටහන උවමනාවෙන් උනන්දුවෙන් රසවත් කරන අපේ කල්යාණ මිත්‍ර පසින්දු පහළ මැදගමට ආරාධන කරගෙන දුරකතන ඇමතුම් වලට වැඩිපුර ඉඩ දීලා ඔබට කවි කියන්නට අවස්ථාව සලසා දීලා ඉදිරියට අරගෙන යන්නට අපි හිතුවා. ඒ නිසාද මේ අඳුරේ වැඩසටහන අපි ඊටාම සරල සුගම සුලලිත වැඩසටහනක් විදිහට රමණීය කවි සිත්තම්මවමින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ අපේ ගයන් සෙනරත් වැඩසටහන අධ්‍යක්ෂතුමා මාතෘකාවක් දුන්නා පසින්දු මේ දැන් ඉන්නවනේ අපේ ප්‍රේක්ෂක හිතවතුන්ට අපි මාතෘකාවක් දෙන පුරුද්දක් පටන් ගත්තනේ. යෝජිත විවාහයද හොඳ, කතා කරලා හඳුරගෙන බඳින එකද හොඳ, නැත්නම් ප්‍රේම කරලා බඳින එකද හොඳ කියන මාතෘකා දෙක යටතේ කවි කියන්න පුළුවන්. ඒ ගැන ඔබට අපි අවස්ථාව ලබා දෙනවා ඒ මාතෘකා දෙකට කවි කියන්න. දැන් මේ පසින්දු දැන් අද පොය දවසේ පන්සල් ගියාද? කොහොමද ගත කළේ උදෑසන සිට? පන්සල් යන නම් බැරි වුණා වැඩ රාජකාරිත් එක්ක. ඔව් පොයට ඒ රටම වැඩ. ඔව් නිවාඩු දවසනේ. අපි කවියක් කියමුද? කියමු. පොයට ගැලපෙන කවිය. ඔව් මොකද මේ දුරුතු පොය කියන්නේ ටිකක් මේ වැඩිපුරම කතා බහ වෙන්නේ කැලණිය. මේ කැලණි පුරවරය මොකද මේ මණියක්කිත නාග රජුරුවන්ව එතකොට අපිට සිහිපත් වෙනවා. මණික් පුටුව මතක් වෙනවා. මණික් පුටුව. ඔව් අපේ බුදුරජාණන් වහන්සේගේ මෙහි වැඩම වදාළව ඒ අවස්ථාවන් පිළිබඳව අපිට මතක් වෙනවා. ඉතින් ඒ නිසාවෙන් මේ කැලණියට කියපු කවියක් පිළිබඳව සහ මේ නාත දෙවියන් තමයි කැලණියට බාර වෙන්නේ කියලා කියන්නේ. ඒ නිසාවෙන් මේ මෙන්න මේ විදිහේ කවියක් තුන කියන්නේ. පාත කැලණි පුරලක් දිව බාරව සිටගෙන භූතයකුම් හට ගිනි ජල් දේවවාදාරන මෑත කපට බුදු වන්නට විවරණ ලැබගෙන නාත දේව රත්න තිලක දිවසෙන්ගෙන එන පසිදු පහළ මැදගම අපිත් එක්ක ඉන්නවා කියන්නේ ඕනි තරම් ජනගී පසිඳුගේ කවි මල්ලි තියෙනවා. ඒ නිසා බය නැහැ. දැන් අපි මාතෘකාව අපි ඔබට යලිත් මතක් කරන්න අපි දුරකතනංගේ තිරේ දිස්සෙනවා 0092 914 112 516 687 අපේ දුරකතනංගේ කතා කරන්න. දුරකතනය එක දිගටම නාද වෙනවා. දුක හිතන්න එපා, ප්‍රශ්නයක් හිතන්න එපා. අවස්ථාව ලබා දෙන්න බැරි වුණොත් එහෙම සජීව සම්බන්ධතාවය ඔබට ඉදිරි සතියේදී අනිවාර්යෙන් කතා කරන්න. ඒ නිසා අපි ඔබට අවස්ථාව නොලබුණා කියලා අනිත් අයට අවස්ථාව නොලැබියන්නේ. විමලසේන මහත්මයා ඉන්නවායි අපිත් එක්ක. ආයිබෝන්. විමලසේන මහත්මයා ආයිබෝ වේවා කියලා මේ රසන්ත මහත්මයා ඔබට ඇතුළු සියලුම කාර්ය මැද ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. ආයිබෝන් ඔබටත්. ඒ වගේම අත්වාසියෙන්ම මේ
අපට සිතනවා මේ ඔබතුමාගේ මේ බෝසම්මානව පුරවවන්න කියලා මේ තරම්ම ලෙන්ගතු මේ තරම්ම ගුණදරතු මොකද කියලා අපිට එක වෙලාවකට මේ අයගෙන හරිම වේදනාවක් දැනෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම අපි රැකියාව කරන වෙලාවේ වුණා මේ චැනල් එක බොහොම අපේ හදවතේ රැඳිලා තියෙනවා. ඉතින් මේ මම කියන්න කැමති මම මේ කවි දෙකක් දැන් හදාගෙන තියෙනවා අම්මා ගැනයි තාත්තා ගැනයි කියන්න. සමාභිමානය අමතක නම් විරුවන් විලසින් මවගේ කළේ පුරුදු වෙලා කවි කිරි දීවානම් එලේ අසිරිය දකිනාදී පද ගයන්නෝබලට පින් නැති නම් අවාසනාවයි යුරෝපෙගියාට අදාරයට කවි නොකියයි නම් බොහොම වටිනවා. දැන් අම්මගේ තාත්තා ගුණයෙන් පුරුදු කරන්මා ආදරයෙන් කිවි පෙව් අම්මා විරදි කුම්පේ නරපතියන් ගැන උජාරුවෙන් කවි කිව් අම්මා දාමට යොමු කර අකුරු කරන්නට පාසල වෙත යොමු කළ අම්මා මෙතේ පුතුන් දැක නිවන් දකිත්වා සංසාරේ කෙළවර අම්මා කුසගින්නි නොබලා රෑ දිව නොතකා මාවිනුවෙන් දුක් විඳ පියා ඇසි පිය නොහෙලා යැවෙන තැන් දෙස පියවිය සිංහිම මගේ පියා අදයික ගම් මැද මාගේ සුබ සිත වෙනුවෙන් දිවි ගෙම ගෙවූ පියා සංසාරේ දුක නිවෙනා කෙලවර නිවන් දකිත්වා මගේ පියා. ඉතින් අද වශයෙන්ම වසන්ත මහත්තයෝ මේ අපි හරිම සතුටුයි මේ චැනල් එක ගැන. මොකද පොටිකොට් චැනල් අපිට කියනවා බලන්න ඒකත් අපේ අභිමානය අපිට අපිව ඉදිරියට ගෙන්නන්නේ අපිට අභිමානය ළමයා කරන්නේ මේ කොළඹ ටීවී චැනල් එක. ඉතින් ඔබතුමාලා අපි කිසිම දෙයක් ලබා ගන්නේ නැහැ. නමුත් අපිට හැමදේම ඔබතුමාලා ඒ කාලෙට ඒ වෙලාවට ඒ අවස්ථාවට ලබා දෙනවා. ඒකට අපි දන්නේ ඔබතුමාලට කොහොම ස්තුති කරන්නද කියලා. ඉතින් ඔබතුමාලා යෝජනා කරන ඕනම දෙයකට අපි සහායව දෙන්න ඕන වෙලාවම සූදානම්. බොහොම ස්තුතියි විමලසේන මහත්මයා. කොච්චර හයියක්ද ශක්තියක්ද අපිට. ඒක අපි දන්නවා ශ්‍රී ලාංකීය ජාතිය කියන්නේ ඒ අභිමානීය පෞරුෂය අපි ළඟ තියෙනවා. මේ තරම් දන්සල් පවත්වන නිකං කණ්ඩ දෙන ලෝකේ කිසිම රටක් නැහැ. දන්සල් තියෙන එකම රටක් නැහැ අපේ රටේ විතරයි ඔය දන්සල් දෙන්නේ. දැන් සුනාමිය වගේ ස්වභාවික විපතක් ආවහම අපි කොච්චර උදව් කරාද අපේ සොයුරන්ට. විදේශගත වෙලා ඉන්න ඔබත් ඒ දායක වුණා. දැන් වෙන රටවල්වල පසිඳු දුවගෙන එනකොට ස්වභාවික විපත්වලදී තමන්ගේ ගෙදෙට්ට අහසට වෙඩි තියලා එලෝ ගන්නවා. එහෙම නැහැ අපේ ජාතිය කියන්නේ ඉතාම විශේෂයෙන් ආගන්තුක සත්කාරය තියෙන එකම රට ලෝකේ අපේ රට. ඒක ඉතිහාස ඉස්සෙල්ලාම ලියන්නේ රොබර්ට් නොක්ස් තමන්ගේ පොතේ. ඒ නිසා අපේ ජාතිය ගොඩක් වටිනවා. ධර්මසේන මහත්තයා ස්තුතියි හැම යෝජනාවකටම. ඔබේ හයිය තියෙනවා කියලා අපි දන්නවා. දැන් අපිත් එක්ක දුරකථන ඇමතුමක් තියෙනවා. ගෑන් මහත්තයා කවුද මේ ළඟ? දැන් මේ අපි ඔන්න කුමාරි මහත්මිය ගිහිල්ලා මේ පාටියකට සාදයකට. ඒ සා පාටියේ ඉන්නේ නැතුව අඩහැරේ බලන්න ඇවිල්ලා දැන් අපිට මේ සම්බන්ධතාවය ලබා දීලා තියෙන බලන්න. උපසිත දුරකථනේ විසන්දි වුණාද? ආයි ගන්න කුමාරි මහත්මිය අපිට කතා කරන්න. ඒ තරම් උනන්දුවක් තියෙන එක ගැන සතුටුයි. අනිත් එක මේ ගෑන් පොඩි අවස්ථාවක් දෙන්න කීප දෙනෙක්ගේ විශේෂ ඉල්ලීමක් තිබුණා මට. මේ පෞද්ගලිකව මගේ දුරකථන අංකය ඉල්ලලා තිබුණා. හුඟක් අයට කරද පසිඳුටත් කරදර කරලා තිබුණා දුරකථන අංකය ලබා දෙන්න කියලා. කැමති කෙනෙක් ඉන්නව නම් ලියාගන්න. 0.077 650 42 62
බිින්දුවයි බිින්දුවයි හත බිින්දුවයි හතයි හතයි හයිසිය පණහයි හතලිස් දෙකයි හැට දෙක. දුරත් කුමාරි මහත්මී ඉන්නවා අපිත් එක්ක. අයිබවන් කුමාරි මහත්මිය කවුද මේ? අයිබවන් අයිබවන් කොහොමද? විජිත මහත්මිය දැන් ලංකාවේ කොහෙද ගම්පලාද? දෙහිවල. මේ ඉතාම ළඟයි අපිට. එතකොට ඒක තමයි. දැන් ළඟදි ලංකාවට එනවද? නාලිකාවට එන්න. හොඳයි. ඒකෙන් මම ගොඩක් ඇත්තටම ගොඩක් වහම ඇදලා වගේ අපි මේකට මේ ඇලිලා ඉන්නේ මේ නාලිකාවට. ඉතින් මේ අර විමලසේන මහත්මයා කිව්වා වගේ මෙම නාලිකාවෙන් අපිට විසි කරන්න දෙයක් නැහැ ඇත්තටම. හැම දෙයක්ම අපි අපිට එදිනෙදා අපේ ජීවිතේට ඒ වගේම අපේ දරුවන්ගේ ජීවිතවලට ගොඩාක් වටින උපදෙස් දෙන අවවාද අනුශාසනා දෙන හැම අතින් අපි හැම කෙනෙකුටම සාමත්‍යයක් කියලා දෙන නාලිකාවක් කියලා මම අගය කරලා අගය කරනවා මේ අවස්ථාවේ. බොහොම විශ්වාසයි. දැන් ඔබ කවියක් කියන්නේ නැද්ද අපිට? ඔව් මම එක කවියක් කියන්න මට හිතුණා. අහලා බලමු නේද? බලමු. කියන්න. එපා කිසිවිට උඩගොවන්නට එයින් යහපත නැතෙනවා. එපා කිසිවිට කෝපවන්නට ඔබේ හොඳ ගති මෙකිනවා. එපා කෙනෙකුට දුකක් දෙන්නට එයින් හදවත රිදෙනවා. එපා ආශා පොදිබලින්නට මැරෙනවා අපි මැරෙනවා. ඉතින් ගොඩක් ස්තුති මට මේ අවස්ථාව ලබා දුන්නට. බොහොම ස්තුතියි විජිත මහත්මිය. ඇත්ත දැන් මරණය කියන්නේ අපි කාටත් පොදුයි. දැන් මිනිසුන්ට පොදු ධර්මතාවයක් තමයි. අපි කවුරුත් කතා කරන්න කැමති වුණාට මරණය. හැබැයි පසිඳු මරණය පොදු වුණාට මැරෙන හැටි පොදු නෑ. දැන් අපි 10 දෙනෙක් මැරෙන්නේ ආකාර මේ 10කින් මැරෙන හැටි පොදු නෑ. ඔන්න කුමාරි මහත්මිය සම්බන්ධ වෙනවා අපිට. කුමාරි මහත්මිය ආයිබෝවන්. ආයිබෝවන් දැන් මේ ඒක තමයි මේ මට ගයන් කිව්වා එහෙම කිව්වා කියලා. ඒක ලොකු ශක්තියක් අපිට. මේ ඒක තමයි. දැන් මේ අන්ධහැරේට අද කවි කියනවද? බොහොම ස්තුතියි ඔබ කුමාරි මහත්මිය. ඔබටත් එහෙමයි. බුදු සරණයි, දෙවි පිහිටයි. දැන් අර පාටියට ගිහිල්ලා දුවගෙන ඇවිල්ලා තියෙන්නේ මේ කවියක් කියන අඳුරේ වැඩසටහන බලන්න. ඒ තරම් ආදරේ කියලා වැඩසටහනට අපිට දැනෙනවා. ඔබේ මුහුණ අපිට නොපෙනුනත් ඔය කතා කරන හඬෙන් ඔබේ හදවත අපිට දැනගන්නට හැකියාව ලැබෙනවා. පසුදු අපි කවියක් කියමු. විජිත මහත්මියටයි කුමාරි මහත්මිය. පාඩම් කියන්න.
බලමු දෙන්නටම කවියක් කියන්න බලමු. හරි. චන්ද්‍ර මඩලසේ ගුණ බොවෙන්ඩයි ගින්ද්‍රසේම අනසක පවතින්ඩයි චන්ද්‍ර මඩල වැඩ සිටි දෙවියන්ඩයි කුමාරි මැතිනිය දෙවිරැක දෙන්ඩයි අසාදහම් බණ සිතේ දරන්ඩයි මුසාවාද බස් තුඩ නොවැකෙන්ඩයි අසූ කෙලක් දෙවී යන්නන ලන්ඩයි විජිතා මැතිනිය දෙවිරක දෙන්නයි හොඳයි අපේ වැඩසටහන නරඹන අපේ වැඩසටහන අසමින් වැඩ කරන අපේ වැඩසටහන්ට ආදරය කරන සර්ව ප්‍රේක්ෂක හිතවතුන්ට ඒ හැම කවියක්ම උපහාරයක් වෙනවා. එතකොට මේ ජනගායනාව තුළ දැන් අපි වැඩසටහනේ ආකෘතිය වෙනස් වෙනවා වගේ වෙනවා මේ කතා කරන දේ වෙනස් වෙනවා වගේ වෙනවා පසිදු මල්ලි දැන් මේ ප්‍රේක්ෂකයන්ගේ ආමන්ත්‍රණත් එක්ක උන්ට අපි ඊට ප්‍රස්තාවද වැඩිපුර ලබා දෙනවා. මේ ජන කවි නාදමාලාවත් එක්ක සහ ජීවිතයේ දැන් ඔබ වැඩිපුර ජන කවියත් එක්ක ජීවත් වෙන්නේ. දැන් ඔබ වැඩිපුර උගන්වන්නේ ජන කවි සම්ප්‍රදාය පරිවේෂණ කරන්නේ ජන කවිය ඒ භාෂාව ඒ තිබෙන්නා වූ ඉදිරිපත් කිරීම මේ නාදමාලාවන් එක වැඩි ඔව් පස්සේ කතා කරමු. චන්ද්‍ර මහත්මිය ඉන්නවා බහරේන් වලින්. අයිබෝන් චන්ද්‍ර මහත්මිය කතා කරන්න. කතා කරන්න ඔබට අවස්ථාව දීලා තියෙන්නේ. හලෝ. ඔව් කතා කරන්න. අයිබෝන් කතා කරන්න. අයිබෝන් සම්සම්ත මාචාර්ය සම්මෝදයක් කොහොමද කියලා උතුමා දවසෝදෙන්න. ඔව්. දුෂණ දෙවිද මම ප්‍රථම වතාවට මේ කතා කරන්න. දුරකථනයේ විසන්දි වුණා. ප්‍රථම වතාවට කතා කරන්න උත්සාහ කරන්න නැවතත් මම හිතනවා මේ කතා කරන්න උත්සාහ කිරීමත් වටිනවා. ස්තුතියි චන්ද්‍ර මහත්මිය අපිට කතා කළාට. ඒ ඊළඟට ඔබට සම්බන්ධතාවය ලබා ගන්න පුළුවන් වෙයි. මම අහගෙන හිටියේ පසිඳුගෙන් දැන් මේ දේවල් එක්ක සෑම එපා වෙන්නේ නැද්ද මේකම කරනකොට? එපා නොවෙනවා නම් එහෙනම් මොකද්ද ඒකේ තියෙන වෙනස මේ ජන කවිය සහ ඔබත් එක්ක? එකක් තමයි මේ මම හිතන්නේ මේ අර පුංචි කාලින් දම්ම මේ ජන කවියත් එක්ක වැඩ කරන නිසා වෙන්ද කොහෙද මේ ජන කවිය එපා වෙන්නේ නැති ගතියක් තියෙනවා. මම තාම හිතන්න හිතා ගන්න බැරි මොකද්ද ඒ කියන එක. මොකද මේ එකක් තමයි මේ පෞද්ගලික කාරණාවක් කියනවනම් මේ උසස් පෙළ හදාරන කාලේදී හැබැයි තත්පරයක් දෙන්නකෝ. සෞදි අරාබියෙන් ඉන්නවා ප්‍රේමරත්න. අයිබන් කතා කරන්න. හලෝ. ඔව් රූපවාහිනී ශබ්දය අඩු කරලා ඔබ කතා කරන්න. ඔව් හායි. මම ගාවියරන්නේ කතා කරපු ඒවරත් නෑ. ඔව්. හොඳයි. ඉතින් කොහොමද ඔයගලන් තෝරසු? හොඳයි වරදක් නෑ පේවරත් මහත්මයා. ඔව් මට ඔයාගේ ටෙලිෆෝන් නම්බර දුන්නා ලියා ගන්න බැරුණා. පස්සේ මට ගම ආයේ කියන්න ඕනේ. හා හා කියන්න. මම අද කියනවා මේ පෙරකාරියක් කියන්න අවසර දෙනවද? ඔව් අවසර දෙනවා ඔබට. පැලේ ඉන්න විදියටම කියන්න. හරි හරි හරි. ඔයම් කපේ තපා පොලෙමලේ තිමලෙවියේ අහුවතින් ඒ
බොහොම ස්තුතියි ප්‍රේමරත්න මහත්මයා. මේ ප්‍රේමරත්න මහත්තයාට නෙමෙයි මේ කතාව කියන්නේ, මේ අනිත් අයට. දැන් අනිත් අය මේ කවි කියනකොට පොඩ්ඩක් දැන් වෙලාව දැන් තව ගොඩක් පැයක් විතර ගියේ හින්දා තව පොඩි වෙලාවක් අපිට තියෙන කවියක් දෙකකින් සීමා කරමු. හොඳේ, එහෙම තරහ වෙන්න එපා. ගොඩක් අයට අවස්ථාව ලබා දෙන්නට අවශ්‍ය වෙනවා. ප්රේමරත්න මහත්තයා බොහොම ස්තුතියි අපිට කවි කීපයකින් සංග්‍රහ කළාට. මතක තියාගන්න, ලබන සෙනසුරාදා ප්‍රේමරත්න මහත්තයා කවි ටිකක් හදාගෙන තියාගන්න, කවියක් දෙකක් හදාගෙන තියාගන්න, වැඩසටහන සමග එකතු වෙන්න. ගොඩක් ශක්තියක් ඔබ කතා කරපු එක. හොඳ කවියෙක් නේද? හොඳට මේ පැල් කවි හඩක් තියෙනවා. ඔව්, රහට ගැයුවා පැල් කවි. ප්‍රේම මහත්මිය ඉන්නවා ඉතාලියෙන්. ආයිබෝන් ප්‍රේම මහත්මිය. ඔව්. ආයිබෝන්. ආයිබෝන්. ආයිබෝන් ඔබලාටම පරිදුකට ආයිබෝන්. ආයිබෝන්. ගොඩක් වටිනවා ප්‍රේමාත්ම කියන්න. බොහොම ස්තුතියි ඔබතුමීට ප්‍රේම මහත්මිය. පසිදු මොකද කල්පනා කරන්නේ? නෑ, මම බැලුවේ මේ බොහොම දුරට මේ අපේ මාතෘකාවේ අදහසට ළඟින් යන විදිහේ හරි කවි ගලපලා කියනවා. ඒක ගැන මේ තාම සතුටු වෙනවා. ඔව්, පැහැදිලිවම. හොඳයි, අපි පුංචි විරාමයකට යමු, ඊට පස්සේ කවි කියමු. තිසරණ සරණයි නුඹලට